මීළඟට අපි කතා කරන්න යන්නේ ජල නල සහ උපාංග ගැන. සැරසැඳුම් පද්ධතියකදී භාවිත කරන ජල නල සහ උපාංග ගැන. අපි දන්නවා සාමාන්‍යයෙන් ජල නල පද්ධතියක බාර් 1ක ඉඳලා බාර් 6ක දක්වා පීඩනයක් පවතින්න පුළුවන් කියලා. එතකොට මේ අපි භාවිත කරන හැම නලයක්ම ඒ වගේම උපාංගයක්ම බාර් 6ක පීඩනයකටවත් වරොත්තු දීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ඉස්සල්ලාම මම පෙන්නලා තියෙනවා PVC නලයක්. දැකලා තියෙන PVC නලයක මෙන්න මේ විදිහට අකුරු ගොඩකින් මොනවා හරි දැනුම් දීමක් අපිට කරලා තියෙනවා, මොනවා හරි දත්ත ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා මෙන්න මේ වටේ ගැන. සාමාන්‍යයෙන් PVC නල අපිට මිලිමීටර 20 25 32 40 50 63 90 වශයෙන් ලබා ගන්න පුළුවන් ගෘහස්ත ජල නල පද්ධති සඳහා. සාමාන්‍යයෙන් කුඩා විශ්කම්බේ සහිත ජල නලවල පීඩන හානිය විශාල වෙනවා. ඒ වගේම විශාල විශ්කම්බේ සහිත ජල නලවල පීඩන හානිය අවම. ඒ හින්දා වඩා කාර්යක්ෂම ජල සැපයුමක් පවත්වා ගන්න නම් පවතින අවම පීඩන තත්ත්වයේදී ජලය අවශ්‍ය ජල ප්‍රමාණය සැපයීමට හැකි වෙන පරිදි ජල නලවල විශ්කම්බේ තෝරා ගන්න ඕනේ අපි ගෘහස්ත ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කරනකොට. ඒකෝට මේකේ ඉස්සෙල්ලාම මෙතන ගහලා තියෙනවා වෙළඳ නාමය. ඉස්සල්ලාම සටහන් කරන්නේ වෙළඳ නාමය. ඊට පස්සේ මේක හදලා තියෙන අමුද්‍රව්‍ය ඊට පස්සේ සටහන් කරන දැන් UPVC කියන්නේ අල්ට්‍රා පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියන එක. ඒ වගේ මේ PVC හදලා තියෙන වර්ගය මෙතන අමුද්‍රව්‍ය සටහන් කරනවා. ඊට පස්සේ මේ සඳහා නිකුත් කරලා තියෙන SLS කාණ්ඩය නැත්තම් ප්‍රමිති සහතිකය සටහන් කරනවා. ඊට පස්සේ තමයි නලයේ විශ්කම්බය සටහන් කරලා තියෙන්නේ. දැන් මෙතන මේ පෙන්නලා තියෙන නලය මිලිමීටර 110 නලය විශ්කම්බය පෙන්නනවා. ඊට පස්සේ මෙතන ටයිප් 600 කියලා දාලා තිනවා. අපි කියනවා ටයිප් එකෙන් කියන්නේ මේ නලයට දරා ගන්න පුළුවන් උපරිම පීඩනය. ටයිප් 600 කියලා කියන්නේ බාර් 6ක්. ඒ කියන්නේ වායු ගෝල පීඩන 6ක් දරා ගැනීමේ හැකියාව මේ වටේට තියෙනවා කියන එක තමයි කියන්නේ. අපිට සාමාන්‍යයෙන් වටවල දකින්න හම් වෙන ටයිප් 1000, 600, 400 සහ 250 විදිහට. සාමාන්‍ය ගෘහස්ත ජල නල පද්ධති වල ටයිප් 1000 සහ ටයිප් 600 තමයි බොහෝ විට භාවිත වෙන්නේ. ඊළඟට අපි බලමු වැඩිපුර භාවිතයේ තියෙන ජල නල උපාංග මොනවද කියලා. දැන් මෙතන අපිට දකින්න හම් වෙනවා ඉස්සෙල්ලම වැලමිට නැම්මක් සහ නැම්ම. මේකට අපි කියනවා වැලමිට නැම්ම නැත්නම් එල්බෝ එක. මේකට අපි කියනවා නැම්ම නැත්නම් බෙන්ඩ් එක කියලා. ඉංග්‍රීසි එල් අකුරේ හැඩයට නිපදවලා තියෙන හින්දා තමයි මේකට එල්බෝ එක කියලා කියන්නේ. නර මාර්ගයක් අංශක 90කින් හරවන්න තමයි භාවිත වෙන්නේ. මේ වගේ හැඩ වැලමිට නැම්ම තුලින් කපාට කෙවණියක් අන්තර්ගත කරලා නූතන වෙළඳපොලේ දකින්න හම් වෙනවා. ඒ කියන්නේ මේ ඇතුලේ ත්‍රෙඩ් තියෙන ඒවා හැම අපිට දැන් ගන්න තියෙනවා. එතකොට උපාංග දෙකක් වෙනුවට එකක් යොදා ගැනීම හැකියාව තියෙනවා. මේ මේල්බෝ එකෙන් අංශක 90කින් වතුර හැරවෙනවා වගේම තමයි ජලයට අර තියෙන ප්‍රතිරෝධී බල වැඩි වෙනවා. ඒ කියන්නේ ඔය අංශක 90 හරහා හැරිලා යනකොට ජලයේ පීඩනය යම්කිසි ප්‍රමාණයක් අඩු වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ නැතුව ජලය හරවල ගන්න ඕන අවස්ථාවල මෙන්න මේ බෙන්ඩ් එක පාවිච්චි කරනවා. නැම්ම පාවිච්චි කරනවා. නලයක් වක්‍රාකාර කෝණිකාන තීන් යුතුව හරවන්න තමයි විශේෂයෙන්ම බෙන්ඩ් එක පාවිච්චි කරන්නේ. විවිධ ආනතීන් වලින් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ජලයට එල්බෝ එකේ තරම් ප්‍රතිරෝධයක් නැම්මේදී ලැබෙන්නේ නැහැ මෙන්න මේ වක්‍රාකාර ගතිය නිසා. ඊට පස්සේ අපිට මෙතෙන් තියෙනවා ටී සන්ධි දෙකක් වෙන්න තියෙනවා. එතකොට ඉංග්‍රීසි අකුරේ ටී ඉංග්‍රීසි හොඩිය ටී අකුරේ හැඩය ගන්න හින්දා තමයි මේක ටී සන්ධියක් කියලා කියන්නේ. ටී සන්ධි වර්ග දෙකක් තියෙන මේ තියෙන සාමාන්‍ය ටී එක. ඒ කියන්නේ දැන් ජල නල පද්ධතියකින් ජන නලයකින් පිටතට ජලය ලබා ගන්න වුණ අවස්ථාවල නැත්තම් මෙහෙම අතු දෙකකට බෙදන්න වුණ අවස්ථාවල අපි ටී එක පාවිච්චි කරනවා. මේක සාමාන්‍ය ටී එක කියලා කිව්වේ මේකේ සම්බන්ධ වෙන නල තුනම එකම විශ්කම්බයෙන් යුක්ත වෙනවා. මේකට අපි කියනවා ඌණන ටී සන්ධියක් කියලා. ඌණන ටී සන්ධියක් කියන්නේ ලොකු බටයකින් පොඩි බටයකට වතුර ලබා දීම සඳහා ජලය ලබා දීම සඳහා අපි මේ ඌණන ටී සන්ධිය භාවිත කරනවා. ඊට පස්සේ මෙතන අපිට කෙවෙනි කීපයක්ම දකින්න තව වෙනවා. මෙන්න මේ තියෙන්නේ සාමාන්‍ය කෙවෙනිය. ඒ කියන්නේ නල දෙකක් සම්බන්ධ කරන උන අවස්ථාවල අපි පාවිච්චි කරන සාමාන්‍ය කෙවෙනියක් තමයි මේ තියෙන්නේ. මේකට අපි කියනවා ඌණන කෙවෙනියක් කියලා. ඌණන කෙවෙනිය අපි භාවිත කරන්නේ පොඩි නලයකට ලොකු නලයක් හෝ ලොකු නලයකට පොඩි නලයක් සම්බන්ධ කරන අවස්ථාවේදී ඌණන කෙවෙනියක් අපි පාවිච්චි කරනවා. ඒතර මෙතන තියෙනවා මේකට අපි කියනවා නඩත්තු කෙවෙනියක් කියලා. නඩත්තු කෙවෙනිය විශේෂත්වය තමයි දැන් මේ කෙවෙනිය අපි භාවිත කරන්නේ වටේට අලවනවා.
රාවී සිමෙන්ති දාලා අලවනවා. ඒ ඇලෙව්වට පස්සේ ඒක නැවත ගලවා ගැනීම හැකියාවක් අපිට නැහැ. ඒ හින්දා දැන් සුද්ධ කරන්න හිම ගලවන්න ඕන තැනක නල දෙකක් සම්බන්ධ වෙනවා නම් අපිට මේ නඩත්තු කෙවණිය ඒ සඳහා භාවිත කරන්න පුළුවන්. එතකොට දැන් අපි කිව්වා ජනනන පද්ධතිය වල කපාට සහ කරාම භාවිත කරනවා කියලා. එතකොට කපාට වලට වෙනම කෙවණියක් තියෙනවා, කරාම වලට වෙනම කෙවණියක් තියෙනවා. මේ තියෙන්නේ කරාම කෙවණිය. කරාම නැත්තම් වැ සෝරි වැල් නැත්තම් කපාට සඳහා භාවිත කරන කෙවණිය තමයි මේ තියෙන්නේ. මේක විශේෂත්වය වලට පේනවා. මේකේ තියෙන්නේ පොට කපලා තියෙන එළියට. පොට කපලා එළියට පොට කපලා තියෙන එක තමයි අපි කපාට නැත්තම් වැල් සඳහා භාවිත කරන්නේ. මේ තියෙන කරාම කෙවණිය. කරාම සඳහා භාවිත කරන්නේ ඇතුළත පොට කපලා තියෙන කෙවණිය. එතකොට මේක තමයි වෙනස්කම මේ කෙවණි දෙකේ අපිට දකින්න ලැබෙන. ඊට අමතරව මෙන්න මේ විදිහට නල අල්ලු. දැන් බිත්ති දෙකේ එහෙම ජල නල එලනකොට ඒවා බිත්තියට සම්බන්ධ කිරීම සඳහා ඔන්නෝ ක්ලිප්ස් භාවිත කරනවා. මේවා PVC වලින් වගේම ලෝහවලින් තබා ගැනීම හැකියාව තියෙනවා නේද? ඊට පස්සේ ජල නල පද්ධතියක් නතර කරන්න ඕන අවස්ථාවල අපි පාවිච්චි කරනවා මෙන්න මේ එන් කැප් එක. නැත්තම් වැස්මක් භාවිත කරනවා. ඊළඟට අපි දන්නවා දැන් PVC නල මූට්ටු කිරීමේදී අපි ද්‍රාවීය සිමෙන්ති නැත්නම් සොල්වන්ට් සිමෙන්ති කමේ කියන එක තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන ගම් ගාලා අලවනවා කියලා නමුත් ගම් ගාලා අලවනවට වඩා පුඩා වෙනසක් තියෙනවා මේ ද්‍රාවීය සිමෙන්ති භාවිතා කරලා PVC නල සම්බන්ධ කිරීමේදී. මේක PVC වෙල්ඩින් මූට්ටුව කියලා හඳුන්වනවා. මොකද හේතුව දැන් සාමාන්‍යයෙන් ගම් ගාලා පෘෂ්ඨ දෙකක් අලවපුවාම යම්කිසි අවස්ථාවක වෙන් කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් ද්‍රාවීය සිමෙන්ති මගින් PVC නල දෙකක් සම්බන්ධ කරපුවාම මේක නැවත වෙන් කිරීමේ හැකියාවක් නැහැ. මේ ද්‍රාවීය සිමෙන්ති සාමාන්‍යයෙන් වාෂ්පශීලී. මේ ද්‍රාවීය සිමෙන්ති වලින් වෑයීම කරලා හොඳින් වියලා උපරිම ශක්තියට එනතුරු භාවිත කර ගැනීම සුදුසු වෙන්නේ නැහැ. මේ ක්‍රමේදී නලේ දැන් අපි මේ විදිහට නලේ කපා ගන්නවානේ. භාවිතා කළ ට්‍රීමර් එකක් පාවිච්චි කරනවා නැත්නම් මේ විදිහට කීතක් පාවිච්චි කරලා ජල නලේ කපා ගන්න. කපා ගත්තට පස්සේ පීරක් හෝ රයිමර් එකක් භාවිතා කරලා සුද්ධ කරන්න ඕනේ. කියන්නේ අර PVC කුඩු තියෙනකොට අපි ද්‍රාවීය සිමෙන්ති යෙදීම සිද්ධ කරන්නේ නැහැ. ඒකට ඒ ස්ථානේ හොඳට පිරිසිදු කරලා ඊට පස්සේ ලකුණු කරගන්න ඕනේ. මෙහෙම සම්බන්ධ කරන්න ඕනේ විදිහ ලකුණු කරගන්න ඕනේ. මොකද ද්‍රාවීය සිමෙන්ති ගෑවට පස්සේ අපිට එක එක දේවල් වෙනස් කරන්න බැරි හින්දා මෙහෙම ලකුණු කරලා ඊළඟට අපි කරන්නේ ද්‍රාවීය සිමෙන්ති කෙවෙනියේ ඇතුළු පැත්තේ සහ නලයේ පිටපත මෙන්න මේ කෙවෙනියේ හරි මොකක් හරි උපාංගයේ ඇතුළත සහ නලයේ පිටත හොඳින් ආලේප කරනවා. මේ කළා නල කෙරවර මෙන්න මේ විදිහට කෙවෙනි අතට ඇතුල් කරලා ලකුණු කරලා ඇති ස්ථානය දක්වා තල්ලු කරනවා. මේකට පොඩ්ඩක් දෙපැත්තට හරවල හරවල තල්ලු කරනවා. ඒකට මේ මූට්ටුව වේලෙන්ට ගතවන කාලයේ උෂ්ණත්වය සහ නලයේ හරස්කර වර්ගඵලයේ මත හදාපවතින. ඒ කියන්නේ ඒ වෙලාවට පරිසරයේ තියෙන උෂ්ණත්වයයි හරස්කර වර්ගඵලය අතර මේක වේලෙන්ට යන කාලය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් භාවිත කරන්න පෙර පැය භාගයක් පමණ සවි කරලා තියන්න ඕනේ කියන එක තමයි සම්මතයේ තියෙන්නේ. විදිහට තමා නලයක් සම්බන්ධ කරන්නේ ද්‍රාවීය සිමෙන්ති මගින්. ඊට පස්සේ අපි කතා කරනවා දිය කෙටුමක් ගැන. දිය කෙටුම කියන්නේ දැන් නලයක් තුළ ජලය චලනය වීමේදී හදිස්සියේ චලනය නැවැත්වීම හෝ චලිත දිශා වෙනස් කිරීම හේතුවෙන් ඇතිවන සර්ජනය තමයි දිය කෙටුම හටගන්න හේතුව වෙන්නේ. දැන් අපිට පේනවා මෙතන පල්ලේ ඇනිමේෂන් එකේ තියෙනවා යම්කිසි වේගයකින් ජලය ගලාගෙන එනවා. එකපාරට අපි මේ කරාමය වැහුවොත් හෝ ගමන් දිශාව වෙනස් කරොත් මේ වගේ තියෙන චාලක ශක්තිය ජලාංශ වල තියෙන චාලක ශක්තිය නිසා තමයි මේ දිය කෙටුම කියන එක හටගන්නේ. මේක වෙන්නේ චලනය වීම පවතින ජලස්කන්ධයේ වේගය වෙනස් කිරීම සඳහා එම ස්කන්ධයේ ත්වරණයට හෝ මන්දණයට භාජනය වී බලයක් ගොඩනැගීම තමයි ඒකට හේතුව වෙන්නේ. ඒකෙන් වෙන්නේ පීඩන තරංග බිහි වෙනවා. මේක නිසා පීඩන තරංග බිහි වෙනවා. ඒතර දිය කෙටුම බහුලව ඇති වෙන අවස්ථාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. ජල නලයේ කෙළවර ඇති කපාටයක් එකවරම වහලා ඒ නිසා ඇති වෙන පීඩන තරංග නලය තුලින් ගමන් කිරීම විදිහට. ඒ වගේම තමයි දිය කෙටුම නිසා ජල නල පද්ධතියේ ශබ්දය සහ කම්පණයේ ඇතිවීම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ හේතුව දිය කෙටුමක් හින්දා ජල නල පද්ධතිය බිඳ වැටීමට හෝ පත් වෙන්නත් පුළුවන්. දැන් මෙතන මෝටරයක් වගේ එකක් දාලා තිබ්බොත් මෝටරේ හානි වෙන්න පවා
මේක අවම කරගන්න ජලනල පද්ධති සඳහා සංචායක ප්‍රසාරණ ටැංකී හෝ සර්ජන ටැංකී භාවිත කරනද මෙතනත් මේ සර්ජන ටැංකියක් පෙන්වලා තියෙනවා. එතකොට ඒ වගේ තමයි දිය කෙටුම අපිට වළක්වා ගත හැකි වන්නේ.